ඊවා ප්‍රොමෝ පැක් එකේ ඇති කෝඩ් එක දැම්ම 7788 ට SMS කරන්න. ලංකා විදුලිබල මණ්ඩලයට අනුයුක්ත ඉංජිනේරුවන් පිරිසකගෙන් සැදුම් බ්ලොක් විදුලි ඉංජිනේරු සංගමයේ ඉක්ුත් සති කිහිපයේ මුළුල්ලේ සිය වෘත්තීය සමිති භූමිකාව පසකලා මණ්ඩලයේ වාත්‍ය ප්‍රකාශක වගකීමට උර තිබින් රටේ විදුලිය සැපයුම කැපෙන කාලසටහන ජනගත කරන්නට කැප වුණා. ඒ විදුලිබල මණ්ඩල කළමනාකාරීත්වයේ විසින් ජනවාරි මාස 3 වෙනිදා සිට පෙබරවාරි මාස 4 වෙනිදා දක්වා කාලය තුල පැය 163ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ඉල්ලා තිබූ පසුබිමකයි. එහෙත් කොමිසම අනුමැතිය ලබා දෙන්නේ ජනවාරි 11, 12 හා 13 යන තිදෙන තුල පැය දෙකකුත් විනාඩි 25ක විදුලිය සැපයුම අත්හිටුවීමට පමණයි. මණ්ඩලයේ ඉල්ලා සිටි විදුලි ඉංජිනේරු සංගමයේද පෙනී සිටි විදුලිය කප්පාදුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වූයේ නම් එමකින් ජාතික ආර්ථිකයට සිතුවන්නට තිබූ පාඩුව රුපියල් බිලියන 32495ක් පමණ වෙන බවට මහජන උපයෝගිතා කොමිසම ගණන් බලා තිබෙනවා. රටේ විදුලිය ඉල්ලුම හමුවේ වූ මණ්ඩලයේ නොහැකියාවට පිළියම් ලෙස සුපුරුදු පරිදි හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා ඉක්ුත් 24 වෙනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මණ්ඩලයට අනුමැතිය දී තිබෙනවා. ඒ අනුව මිලදී ගැනීමට යන්නේ මෙගාවොට් 300ක්. අදාළ අනුමැතිය ලැබී දින 3ක් ගෙවෙද්දී මණ්ඩලයේ සභාපතිවරයා මේ ලිපිය යොමු කරන්නේ ජනාධිපතිවරයාගේ බැතිහත් වීමෙන් මණ්ඩලයේ වැඩපළන සාමාන්‍ය අධිකාරී තනතුරට පත්කිරීමේ යයි කියන ඉංජිනේරුවරයා වෙතයි. යෝජිත මෙගාවොට් 300ක හදිසි මිලදී ගැනීම ශ්‍රී ලංකා විදුලි පනතේ 43 වන වගන්ති අනුව යමින් තර්කකාරී බිල කණන් කැඳවා සිදු කළ යුතුය යන්න සභාපතිවරයා මේ ලිපියෙන් දැනුම් දෙනවා. සභාපතිවරයාගේ එම දැනුම් දීම මින් පෙර හදිසි විදුලිය මිලදී ගැනීමවලදී සිදු වූ දැවැන්ත පාඩු යළි ඇති නොවීමට ඉවහල් වන්නක්. සභාපතිවරයාගේ මේ ලිපියේ සඳහන් අනෙක් වැදගත්ම කාරණේ වන්නේ උද්ගත වෙති විදුලි ධාරිතා හිගේ අහම්බයක් නොව මණ්ඩලයේ විසින් නිර්මාණය කළ එකක් බව වැඩපළන සාමාන්‍ය අධිකාරී වරයාට සිහිපත් කර තිබයි. ඊට ලේඛනගත සාක්ෂි තිබෙන බවද මේ ලිපියේ සඳහන්. සභාපතිවරයාගේ මේ ලිපියේ සඳහන් පරිදි විදුලිය කිලෝවොට් 1ක් රුපියල් 25.70 වගේ නිපදවා ගත හැකි මෙගාවොට් 150ක ධාරිතාවයකින් යුත් ටර්බයින් 3ක් විදුලිබල මණ්ඩලය සඳහා මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය 2019 වසරේ සැප්තැම්බර් මාස 6 වෙනිදා අනුමැතිය දී තිබෙනවා. 2021 වසරේ මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩලය එම අනුමැතිය අවලංගු කරන්නේ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන සාවත්‍ය හේතු මත පදනම් වූ බව මෙම ලිපියේ සඳහන්. සාවත්‍ය තොරතුරු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු වෙනුවට මණ්ඩලයේ අදාළ නිලධාරීන් කාර්යක්ෂමව හා කටිසරව කටයුතු කළේ නම් 2020 ඔක්තෝබර් මාසයේදී පමණ අදාළ ටර්බයින් 3 මණ්ඩලය සතුවන්නට තිබූ බව සභාපතිවරයා මේ ලිපියෙන් පෙන්වා දෙනවා. වත්මන් විදුලි ධාරිතා හිගේ සැලසුම් සහගත එකක් බව තහවුරු කිරීමට සභාපතිවරයා පාදක කරගන්නා අනෙක් ව්‍යාපෘතිය වනුයේ බෙකාවොට් 300ක ධාරිතාවෙන් යුත් කිරවල පිටිය සුභා දනවි බලාකාරයයි. ඊට අදාළව මණ්ඩලය හරිතේ හරි වේලාවට කළේ නම් එයින් මෙවන විට ජාතික පද්ධතියට මෙගාවොට් 200ක ධාරිතාවක් ලැබෙන්නට තිබූ බව මේ ලිපියේ සඳහන්. හරිදේ හරි වේලාවට කරනු වෙනුවට මණ්ඩලයේ වගකිවයුත්තන් නිස්කාරණේ මණ්ඩලයේ අරමුදල් කාබාසිනියා කර තිබීමක් පිළිබඳවද සභාපතිවරයා සිහිපත් කරනවා. එසේ කර ඇත්තේ ඩොරුචූලේ 4 වන ගල්ලඟුරු බලාකාරයේ ඉදිකිරීමටයි පවසා කිසිදු අනුමැතියකින් තොරව ව්‍යාපෘති කාර්යාලයක් පිහිටුවෙමිනුයි. වත්මන් විදුලිය හිගයට පිළියම් ලෙස මෙගාවොට් 300ක හදිසි විදුලිය බෙරතී ගැනීමට සමකාමීව අදාළ බෙරතී ගැනීමෙන් මණ්ඩලයට සිදුවන පාඩුව හිගය බැවූ මණ්ඩලයේ වගකිවයුත්තන්ගෙන් අය කරගත යුතු බව සභාපතිවරයා වැඩපළන සාමාන්‍ය අධිකාරීවරයාට අවධාරණය කර සිටිනවා.